මීළඟට ආණ්ඩුව කරන්නේ එක්සත් ජාතික පක්ෂය. එක ආසනයක්වත් නැතුව ප්‍රසාද ආසනයකින් ඇවිල්ල මේක දූවිල්ල පොට පත්වෙලා තියද්දි කොහොමද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරා. අපි මේකින් පුඩ්ඩක් ඉතිහාසයට යමු. මුලින්ම ආරම්භ වෙන්නේ එක්සත් ජාතික පක්ෂය 1946. එක්සත් ජාතික පක්ෂය ආරම්භ වුණහම පක්ෂෙදී විපක්ෂයක් අවශ්‍ය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවා. එදා සිට මේ දක්වා පැවතුණු පක්ෂ දෙකයි ඒ තමයි එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එදා සිට මේ දක්වා අනන්තවත් පක්ෂ බිහි වුණා. ඒවා නමට පමණයි, නාම මාත්‍ර පමණයි. ඔබ දන්නවා එන්නම් පෙරේරා පක්ෂ පිහිට. ඊළඟට දොස්තර ඇස් ඒ වික්‍රමසිංහ මහත්තය කොමියුනිස්ටික පිහිටෙව්වා. ඉන්නවද ඔය වාසුදේව නානක්කාරල මහත්තයලා? ඒ වගේම ඔය ලරිත් ඇතුළත් මුදලින් හැමුත්තම හිටපු චන්ද්‍රිකා මැතිනිය, විජය කුමාරතුංග, මේ හැම කෙනෙක්ම පක්ෂ පිහිටෙව්වා. විමල් වීරවංශ මහත්තය, උදේ ගම්මන්පිල මහත්තය, ඊට පස්සේ ඔය බැසිල් රාජපක්ෂ මහත්තය, එතනින් පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තය පිහිටෙව්වා. ඒ විතරක් රෝහණ විජේවීර ආරම්භ කරපු ජනතා විමුක්ති පෙරමුණ දැන් වෙනස් වෙලා. මාලිමාව මොකද්ද එකක් තියෙනවා, එකක් ඒ පක්ෂෙකුත් පිහිටවල තියෙනවා, ඒකත් වෙනස් වෙලා. දැන් මේවා ක්‍රම ක්‍රමයෙන් ගිලිහිලා ජනතාව අතරින් මේ පක්ෂවල නම පමණයි පවතින නාම මාත්‍ර. සමහර විට පක්ෂේ නායකයවත් අඩු ගානේ ඒ පක්ෂේ ලකුණු මොකද්ද කියලා දැන් අමතක වෙලා ඇති. දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය. ඕක තමයි මුලින්දලම. අපි නිකන් බලමු මේක 2014 දෙව්සඳ පත්‍රේ මෙතන. මේක මම කියනවා 53 හර්තාලින් ඩග්ලි ගෙදර ගියා වගේ මහින්දටත් යන්න වේද. මේක කිව්වේ මම 2014 සැප්තැම්බර් මාසේ. බම්බරේ වැල්ලි කරකෙන වගේ තමයි කොහොම තිබුණා. නමුත් අවසානයේ මට යන්න සිද්ධ වෙනවයි කියන එකක් මම කියලා තියෙනවා. එතකොට 2022 ඔබ නොසිතූ අයුරින් බඹරේ වැල්ලේ හිරවෙනු ඇත. එහෙම කියලාද? එදාට 53 හර්තාලෙන් ඩග්ලි ගෙදර ගියා වගේ මහින්දටත් යන්න වේද කියලා තමයි අහලා තියෙන්නේ. අපි ඊළඟට බලමු මේකේ 5 වෙනි පිටුව. 2016 UNP රජ වෙනවා. රජුනි නැත්. 2016 UNP රජ වෙනවා කියලා. ඒක හල තින්නේ 2014 සැප්තැම්බර් මාසේ. වත්තක්. එතකොට ඊට පස්සේ මම කිව්වා UMP දෙකට කැරිනවා කියලා. ඉතින් මේක කියලා තියෙන්නේ UMP දෙකට කැඩේ. මේක කියලා තියෙන්නේ 2017 දෙසැම්බර් මාසේ. 2017. ඊට පස්සේ මේක කැඩලා ගියා. ඊළඟට අපි බලමු මෙන්න මේකේ. මේක 2020 ජනවාරි මාසේ. අර UNP දෙකට කැඩේ කියන එක මේ වෙනකොට ගිහිල්ලා තියෙන කැඩලිවරයි. මේ ගහගෙන රනිල් මහත්තයා විදේශ රටක ඉහළ තනතුරක් ලැබුණේ. මොකද මේ පරාජයේ මොහු මෙහි හිටියේ නැතුව විදේශ ගත වුණා නම් අනිවාර්යයෙන්ම ඉහළ තනතුරක් ලැබෙනවායි කියලා තමයි මම මේ පත්‍රේ කියලා තිබ්බේ. මම මේ කියන්නේ මිය පොඩ්ඩ පෙන්නන්නේ ඔබට ඒත්තු ගන්න. මොකද මම ඊළඟට කියන්න හදන එක පැහැදිලි කරලා දෙන්නේ. නමුත් ජ්‍යොතිෂ්‍ය බාල්දු කරන පිරිසක් ඒ තමයි ජ්‍යොතිෂ්‍ය මිනිමර 2019 දෙසැම්බර් මාසේ මෙන්න මේ පත්‍රේ කියලා තියෙනවා
මේ ප්‍රවීණම ජ්‍යොතිර්වේදී අනාවැකි කියලා තිබුණා කොළ පාටින් පත්තරයක කොළ පාට නැහැ සජිත් මහත්තයනවා කියලා මම නම් කියලා තිබුණා එන්නේ නැහැ මහින්දටම මහචන්දෙන් ආසන 160ක් හම්බ වෙනවා කියලා තිබුණා ඒ මහත්තයතුමා කොහොම නම 1946 9 වෙනි මාසේ 6 වෙනිදා හවස 5ට ලංකාවේ කේන්ද්‍රයට සමාන කුම්භ ලග්න කේන්ද්‍රයෙන් ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂය දැන් නැගිටිනවා. ඔය සියලු පක්ෂ බිම හැලෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් ගිය සජිත් ප්‍රේමදාස මහත්මයා ගත කරන්නේ රාජ්‍යය. ඔහුට එන්න බෑ. ඔහුට 2030 පස්සේ තමයි හොඳ. දැන් තියෙන ඒ රාජ්‍යයේ තද බල කාලය ඉදිරියට උදා වෙනවා. ඒ විතර ඔහුට තියෙන විපක්ෂ නායක තනතුරත් අහිමි වෙනවා. ඒකාන්තයි සාතික. ඊළඟට එන්නේ පොහොට්ටුවයි එකතු වෙලා එක්සයිඩ් ජාතික පක්ෂයද කොහොම නමුත් මීළඟ මහමැතිවරණින් ජයග්‍රහණය කරන්නේ එක්සයිඩ් ජාතික පක්ෂය කියන එක මම වගකීමෙන් අද ප්‍රකාශ කරනවා අපි බලමු එතකොට ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්